අයිබෝන් අද අපි කතා කරන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශන සීමාව ගැන කොටස පිළිබඳව. මුලින් බලමු සිතේක සීමාව කියන්නේ මොකක්ද කියලා. ඕනෑම සිතේක විචලපතේ යම් නියතාවයක් කරා ළඟාවන විට සිතේ ලබා ගන්නා අගය ගණනය කිරීම සිතේක සීමාව ලෙස හඳුන්වයි. fx සිතේක විචල්‍ය වෙන x a කරා ළඟාවන විට fx ළඟාවන අගේ l නම් ඒ පහත පරිදි අංකණය කළ හැක. මේක අපි කියවන්නේ limit x ආසන්නයි a වෙන විට fx සමානයි l කියලා. සීමාව ගැටලුවකදී පළමුව සීමාවේ අගයේ ගැටලුවට ආදේශ කළ යුතුය. ඒ විට අර්ථ විරහිත නොවන පිළිතුරක් ලැබේ නම් ඒ පිළිතුර ලෙස බාරගනි. ඔගොල්ලෝ දන්නවා අර්ථ විරහිත ප්‍රකාශන කීපයකුත් තියෙනවා. අපි ඒවා ඉදියේදී සාකච්ඡා කරනවා. අපි මුලින්ම පොඩි ගණන් බලමු. limit x ආසන්නයි 2 වෙන විට x වර්ගයෙන් 3x + 7 බෙදීම x + 1 කියන එක. මේකෙන් දැන් කරන්නේ කලින් කිව්වාගේම මේ x තියෙන තැන් වලට දෙක ආදේශ කරලා බලනවා උත්තරේ එන්නේ මොකද්ද කියලා. එතකොට දෙකේ වර්ගය අඩු කිරීම 3 වාරයක් 2 + 7 ඒක තමයි ලවයට එන්නේ. එතකොට 2 + 1 කියන එක නේද හරියට. එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ 5 බෙදීම 3යි කියලා. දැන් මේකට උත්තරයක් එන හින්දා මේ කර්ත විරහිත නොවන ප්‍රකාශයක් නිසා අපි මේක නිවැරදි පිළිතුරක් ලෙස බාර ගන්නවා. ඊළඟ බලමු තවත් ගණනක් limit x ආසන්නයි 2 වෙන විට x වර්ගයෙන් 5x + 6 බෙදීම x ඍණ 2 කියන එක. මෙතෙන්ද අපි x ඍණ දැන් වලට 2 දාලා බලපුවාම ඔයගලන්ට පේනවා හරයත් බිඳු වෙලා තියෙනවා ලවයත් බිඳු වෙලා තියෙනවා. මේ හරයත් ලවයත් බිඳු වුණාම අපිට ලැබෙන පිළිතුර අර්ථ විරහිතයි. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ මේක වැරදි උත්තරයක් කියලා. සීමාව ගැටලුවකදී අර්ථ විරහිත ප්‍රකාශයක් ලැබෙන හොත් ඒ වැරදි බව තේරුම්ගෙන නිවැරදි පිළිතුර ලබා ගැනීමට සඳහා සීමාව සම්බන්ධ සිද්ධාන්තය දිය යුතුය. අපි බලමු මේ සීමාව සම්බන්ධ දින සිද්ධාන්ත මොනවද කියලා. මෙතෙන්දී අපි සිද්ධාන්ත හයක් අපිට කතා ගන්න පුළුවන්. පළවෙනි එක පොදු සාධක ඉවත් කිරීමේ ක්‍රමවේදය, දෙක පරිමේයකරණය, තුන limit x ආසන්නයි a x වල n වෙනි බලය ඍණ a වල n වෙනි බලය බෙදීම x ඍණ a සමානයි n a n ඍණ 1 වෙනි බලය කියන ඒ සූත්‍රය. එතකොට සැන්ඩ්විච් ප්‍රමේය අනන්තයේදී සීමාව ආදේශ භාවිතයෙන් සීමාව කියලා අපිට කොටස් 6ක් මේකෙදි කතා කරන්න පුළුවන්. අපි මේ කොටස් 6ම සාකච්ඡා කරමු. ඊට කලින් අපි බලමු මේ අර්ථ විරහිත ප්‍රකාශන මොනවද කියලා. මෙතෙන්දී අර්ථ විරහිත ප්‍රකාශන හතරක් මම දක්වලා තියෙනවා. බිඳුව බෙදීම බිඳුව කියන එක අර්ථ විරහිතයි. අනන්තයෙන් අඩු කිරීම අනන්තය කියන එකත් අර්ථ විරහිතයි. ඒ වගේම අනන්තයෙන් ගුණ කිරීම බිඳුව කියන එකත් අර්ථ විරහිතයි. අනන්තය බෙදීම අනන්තය කියන එකත් අර්ථ විරහිත ප්‍රකාශන දෙපළ ගන්න පුළුවන්. ඉතින් අපි සීමාව සම්බන්ධ සිද්ධාන්ත වල පළවෙනි එක කතා කරමු පොදු සාධක ඉවත් කිරීම මගින් සීමාව ගැන එක. අපි මුලින්ම ගණන් බලමු limit x ආසන්නයි 3 වෙන විට x වර්ගයෙන් 5x + 6 බෙදීම x වර්ගයෙන් 2x ඍණ 3 කියන ගණන බැලුවොත් අපි මුලින්ම කරන්න ඕනේ අපි මේ හරය ලවේ සාධක වලට වෙන් කරගන්න පුළුවන්ද කියලා බලනවා. මේ දෙවට සාධක වලට වෙන් කරගන්න පුළුවන් ලවේ වෙන් කරගන්න පුළුවන් x ඍණ 3 x ඍණ 2 කියලා. එතකොට හරය පුළක් x ඍණ 3 x + 1 කියලා. එතකොට මේ x ඍණ 3 කියන එක හරය ලවේ කැපිලා යනවා. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ limit x ආසන්නයි 3 x ඍණ 2 බෙදීම x + 1 කියන එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ කලින් වගේම මේ x ඍණ තැන් වලට 3 ආදේශ කරලා බලනවා. එතකොට අපිට ගන්න පුළුවන් අවසාන උත්තරේ 4න් 1යි කියලා. ඊළඟට තවත් ගණන් බැලුවොත් මේක පරිමේයකරණ මගින් සීමාව ගැන එක. මේ පරිමේයකරණය කියන එක ඔයගොල්ලෝ දන්නා ඇති. මේක අපි යොදාගන්නේ වර්ගමූලයේ ඉදිරි තියෙන අවස්ථාවල සීමාව ගැටලුවකදී හරේ හෝ ලවේ වර්ගමූල පද පවතිනම් සීමාව ආදේශ කළ විට අර්ථ විරහිත පිළිතුරක් ලැබේ නම් එක් එක් වර්ගමූලයේ ප්‍රතිපදයෙන් ගුණ කළ යුතුය. උදාහරණයක් බලුවොත් ඊට කලින් බලන්න ඕනේ මේ ප්‍රතිපදය කියන්නේ මොකක්ද කියලා. ඕගොල්ලෝ දන්නවා ප්‍රතිපදය කියලා කියන්නේ අපි පොඩි කට්ටි ඉගෙනගෙන තියෙනවා. දැන් මෙතන ලවේ ප්‍රතිපදය තමයි. ඒ කියන්නේ x ඍණ 2 කියන එක ප්‍රතිපදය තමයි x + 3 කියන එක. ඒ කියන්නේ මැද ලකුණ ඍණ තියෙනවා නම් ධන කරලා ලිනවා. ධන කරලා තියෙනවා නම් ඍණ කරලා ලිනවා. මේ හරේ තියෙන පදෙත් එහෙමයි. 2 ඍණ වර්ගමූල 6 ඍණ x කියන එක ප්‍රතිපදය තමයි 2 ධන වර්ගමූල 6 ඍණ x කියන එක. ඉතින් අපි කරන්න ඕනේ මේ වගේ වෙලාවට ප්‍රතිපදයෙන් මේක ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්දි ගුණ කරද්දී අපි හරයත් ලවයත් දෙකම ගුණ කරනවා. නැත්නම් හරය විතරක් ගුණ කරොත් ඒක ප්‍රකාශනයේ වෙනස් වෙනවා. ඒකින්ද අපි හරයත් ලවයත් දෙකම ගුණ කරනවා. එතකොට ඒක කැපිලා යනවා. මේක කපලා දාන්නේ අපි ඉතලම ගුණ කරලා බලනවා මොකද්ද උත්තරේ එන්නේ කියලා. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් අවසානයේ මේක සූකලී වුණාම x ඍණ 2 වර්ගමූල 2 ධන මූල 6 ඍණ x බෙදීම අතන ප්‍රතිපදයක ගුණ කරාම අර වර්ග දෙකක අන්තරය කියන ක්‍රමයෙන් තමයි ඉතින් හැදෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන්
අර එක් වර්ග ඍණ ඒ වර්ග කියන එක අපි ලියන්න පුළුවන් x ඍණ ax ධන a කියලා. අන්න ඒ තමයි මෙතෙන් භාවිතා වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන ප්‍රතිපදයේ ගුණ කරාම 4 ඍණ වරහනස්සේ 6 ඍණ x කියන එක. ඒක අරන් තින්නේ අර අපි පොඩි කරලා తీන ගත්තා x වර්ග ඍණ a වර්ග සමානයි x ඍණ a x ධන a කියන එකෙන් තමයි අපි ඒක අරගෙන තින්නේ. ඊට පස්සේ මේක අවසානයේ සුව කරාම අපිට මෙතනත් පුළුසාදක වෙනවා x ඍණ 2 කියන එක. අපි ඒකත් කවල ඉවත් කළා 2 ධන වර්ගමූල 6 ඍණ x කියන එක විතරක් යොදා ගන්නවා. ඊට පස්සේ අපි කියන්නේ මේ x ධන වලට 2 ආදේශ කරපුවාම අපිට අවසාන උත්තරය එනවා 4 කියලා. අපි තවත් ගණන් බලමු. ලිමිට් x ආසන්න බිංදුව වලට වර්ගමූල 1 ධන x ඍණ 1 ඍණ x බෙදීම x කියන එක. එතකොට මේකේ ප්‍රතිපදේ එන්නේ ලවයේ ප්‍රතිපදිත විතර අපිට හොයන්න ඕනේ. මොකද හරේ එහෙම ගන්න නැති නිසා. එතකොට හරේ ප්‍රති ලවයේ ප්‍රතිපදේ එන්නේ වර්ගමූල 1 ධන x එකතු කිරීම වර්ගමූල 1 ඍණ x කියන එක. ඉතින් අපි හරයත් ලවයත් දෙකම ගුණ කරගන්න ඕනේ මේ ප්‍රතිපදයෙන්. මොකද නැත්තම් ඒක ප්‍රකාශනයේ වැරදි වෙනවා. එක පැත්තක් විතර ගුණ කර. ඒ කියන්නේ හරේ හෝ ලවයේ විතර ගුණ කර. එහෙම ගුණ කළා අපිට ලබා ගන්න පුළුවන් අවසාන උත්තරය විදිහට එනවා 2x බෙදීම x පාරයක් වර්ගමූල 1 ධන x එකතු කිරීම වර්ගමූල 1 ඍණ x කියන එක. දැන් අපි කරන්නේ මේකේ x කියන පදයට පොදුසාදයක් විදිහට ඉවත් වෙලා යනවා. ඊට පස්සේ මේ x තියෙන තැන් වලට අපි බිංදුව ආදේශ කරනවා. එතකොට අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් 1 කියලා. ඊළඟට තවත් ගණන් බැලුවොත් අපිට හරේ විතරක් වර්ගමූල එන්න පුළුවන්. ඒ වගේම ලවයේ විතරක් එන්න පුළුවන්. ඒ වගේම හරේත් ලවයේත් දෙකම එන්න පුළුවන්. මෙන්න මේ වගේ ලාවදී අපි විශේෂ දෙයක් කරනවා. විශේෂ දෙයක් කියන්නේ ඒ දෙම තමයි එක තව සංකීර්ණ වෙනවා. ඉස්සර කරපු දෙම ප්‍රතිපදයෙන් ගුණ කරන එක. ඒ කියන්නේ අපි මේ හරේ ප්‍රතිපදයෙන් වෙනම කර ගන්න ඕනේ. ලවයේ ප්‍රතිපදයෙන් වෙනම ගුණ කරන්න ඕනේ. ඉස්සම බලුවොත් ලවයේ ප්‍රතිපදය x ඝනය ධන 8 එකතු කිරීම වර්ගමූල 10 ඍණ x ඝනය කියන එක. අපි ඒක ගුණ කරන්න ඕනේ හරයත් ලවයත් දෙකෙන්ම. ඊට පස්සේ ඒක ආයෙ ගුණ කරන්න ඕනේ අර හරේ දින ප්‍රතිපදයෙන්. ලවයේ දින ප්‍රතිපදයෙන් වෙනම කර ගන්න ඕනේ. හරේ දින ප්‍රතිපදයෙන් වෙනම ගුණ කරන්න ඕනේ. ලවයේ දින ප්‍රතිපදයෙන් ගුණ කළා තමයි කොළ පාටින් දක්වලා තියෙන්නේ. හරේ දින ප්‍රතිපදයෙන් දක්වලා තමයි රතු පාටින් ලියලා තියෙන්නේ. එතකොට අපිට ඒකේ සුළු කරලා ගත්තම අවසාන උත්තරයක් එනවා වර්ගමූල x ඝනය ධන 3 එකතු කිරීම වර්ගමූල 5 ඍණ x ඝනය බෙදීම වර්ගමූල x වර්ග ධන 8 එකතු කිරීම වර්ගමූල 10 ඍණ x ඝනය කියන එක. ඊට පස්සේ අපි මේ x ටික දැන්කට අපි එකාදේශ කළා බලනවා. එතකොට අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් 3න් 2යි කියලා. ඊළඟට බලමු ඊළඟ ක්‍රමය අනන්තයේදී සීමාව කියන එක. යම් ශිතයක විචල්පදයේ ධන හෝ ඍණ අනන්තය කරා ගමන් කරන විට ශිතේ ලබා ගන්නා අගය අනන්තයේදී සීමාව ලෙස හැඳින්විය හැකිය. මේ ගණන් හතරෙන් අපි ක්‍රම කීපයක් තියෙනවා. ඊට කලින් මේ අනන්තය සම්බන්ධව සමහර ප්‍රකාශන අර්ථ විරිත වෙන පුළුවන්. ඒ වගේම අනන්තයේ යොදා ගැනීමේදී අපිට අපි නොදන්න දේවල් ටිකක් දැන් අපි සඳහන් කරලා තියෙනවා. අනන්තයේ වර්ගයත් අනන්තයමයි. අනන්තයේ හත්වෙනි බලය ඕනිම බලයක් අනන්තයි. හැබැයි ඍණ අනන්තය තිබ්බොත් ඍණ අනන්තයේ ඉරට්ටේ බල ධන අනන්තයයි. ඍණ අනන්තයේ ඔත්තේ බල ඍණ අනන්තයයි. ඒ කියන්නේ අපි අනන්තය නැතුව නුදැන ගත්තොත් ඍණ දෙකේ හතරවෙනි බලය කියන එක එන්නේ ධන 16 කියන එක. ඍණ දෙකේ තුන්වෙනි බලය ගත්තොත් එන්නේ ඍණ 8යි කියන එක. ඒ නීතිය, ඒ කියන්නේ ඍණවල ඉරට්ටේ බලවලට එන ධන උත්තර, ඍණවල ඔත්තේ බලවලට එන්නේ ඍණ උත්තර කියන එක මේකෙදිත් අපිට ඒ විදිහම ගන්න පුළුවන්. ඒ වගේම අනන්තය ධන k k කියන්නේ නියතයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අනන්තය ධන 7 කියන්නේ අනන්තයම තමයි. ඒ වගේම අනන්තයෙන් 7ක් අඩු කරා කියලා හිතන්න. එතකොට ඒ එන්නේ අනන්තයමයි. ඒක තමයි 6 වෙනි එකේ දීලා තියෙන්නේ අනන්තය ඍණ k සමානයි අනන්තය කියලා. ඒ වගේම අනන්තය කියන එක ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් එතකොට ඍණ අනන්තයක් වෙනවා. ඒ වගේම එක බෙදීම අනන්තය සමානයි බිඳුවයි. ඒ වගේම k කියන එක, ඒ කියන්නේ සංඛ්‍යාවක් 7 අනන්තයෙන් බෙදුවොත් උත්තරෙන්නේ බිඳුවම තමයි. ඒ ටික මතක තියාගන්න. මොකද මේ ප්‍රකාශන වැදගත් වෙනවා මේ සීමාව ගැටළු විසඳද්දී. අනන්තයේදී සීමාව ගැටළු විසඳන විට හරේ පවතින විශාලම බලයෙන් හරේ ඇති සියලුම පදත්ව, ලවේ ඇති සියලුම පදත්ව බෙදිය යුතුය. ඉන්පසු විචල්‍ය පදය සඳහා අනන්තය ආදේශ කළ යුතුය. අපි ගණන් බැලුවොත් ලිමිට් x ආසන්නයි අනන්තය 2x වර්ග ඍණ 5x ධන 2 බෙදීම 3x වර්ග ඍණ x ධන 7 කියන එක. අපි මේකෙදි කිව්වා මේකෙදි විචාලන බලය, ඒ කියන්නේ මාත්‍ර වැඩිම එක x වර්ගයේ තියෙන්නේ. අපි ඒ පද ඉවතර ගන්න ඕනේ. ඒකට අපි කරන්නේ බෙදුවත් බෙදන්න ඕනේ. බෙදුවත් එකයි ඉවතර ගත්තත් මේ විදිහට වෙනවා. එතකොට හරියත් ලවෙත් දෙකේම තියෙන x වර්ගයේ කියන තමයි විචාලන බලය විදිහට මේ හැම පදයක්ම අපි x වර්ගයේ කියන එකෙන් බෙදනවා. එතකොට 2x වර්ග ඍණ 5x ධන 2 කියන එකත් x වර්ගයෙන් බෙදලා තිනවා. 3x වර්ග ඍණ x ධන 7 කියන එකත් x වර්ගයෙන් බෙදලා තිනවා. එතකොට ඒවා සුළු වෙලා ගියාම අපිට
මේ වගේ ප්‍රකාශන ලැබෙනවා. 2 ඍණ 5 බෙදීම x ධන 2 බෙදීම x වර්ග බෙදීම 3 ඍණ 1 බෙදීම x ධන 7 බෙදීම x වර්ග කියලා. ඊළඟට අපි කරන්න ඕනි මේ x තියෙන තැන් වලට අනන්තය ආදේශ කරන්න ඕනි. එතකොට මම ඔගොල්ලන්ට දැන් මතකයිදී මම ඉස්සෙල්ලා කිව්වා ඕනිම නීතියක් අනන්තයෙන් බෙදපුවාම එන්නේ බිඳුවයි. අනන්තයේ වර්ගයත් අනන්තයමයි. එතකොට අපිට මේ 5 බෙදීම අනන්තයෙන් එක බිඳුව වෙනවා. 2 බෙදීම අනන්තයේ වර්ගයෙන් එක බිඳුව වෙනවා. අන්නේම අපි ප්‍රකාශන ගත්තම අපිට එනවා ලවයේ එන්නේ 2 ඍණ බිඳුව ධන බිඳුව කියන එක. එතකොට හරේ එන්නේ 3 ඍණ බිඳුව ධන බිඳුව කියන එක. අපිට අවසාන උත්තරය එනවා 3න් 2යි කියලා. ඊළඟට තව ගණන් බැලුවොත් ලිමිට් x ආසන්නයි අනන්තය වර්ගමූල 4x² ධන 1 ඍණ x බෙදීම වර්ගමූල 2x² ඍණ 5x ධන 7 කියන එක. අපි මේකෙදී විශාල බලය ගන්න ඕනේ. මෙතෙන්දී විශේෂිතයක් තියෙනවා. මෙතෙන්දී විශාල බලය එන්නේ x කියන එක හරේත් ලවෙත් x ම තමයි. මොකද x වර්ගය කියලා තිබ්බට ඒකේ තියෙන වර්ගමූලයක් ඇතුලේ ඒක වර්ගමූලෙන් එළියට ආපුවාම x කියන එක එනවා. ඒ හින්දා අපි වර්ගමූලයේ අස්සේ තියෙන ඒවා x වර්ගයෙන්ම බෙදනවා. එයින් පිට තියෙන ඒවා x වලින් විතරක් බෙදනවා. ඒක නෙවෙයි තේරුම් ගන්න මෙතන වර්ගමූලයක් තියෙන්නේ. වර්ගමූලයෙන් ඒක පිටත ආපුවාම x වර්ගය කියන එක එන්නේ x විතරයි. ඒ කියන්නේ විශාල ඒ කියන්නේ විශාලම බලය තමයි මේකේ තියෙන x කියන එක. එහෙම බෙදපුවම අපිට අන්තිම උත්තරයක් එනවා වර්ගමූල 4 ධන 1 බෙදීම x වර්ග ඍණ 1 බෙදීම වර්ගමූල 2 ඍණ 5 බෙදීම x ධන 7 බෙදීම x වර්ග කියන එක. ඊට පස්සේ අපි කරන්නේ මෙතෙන්දිත් x තියෙන තැන් වලට අනන්තය ආදේශ කරනවා. එතකොට නියතයක් අනන්තයෙන් බෙදපුවම උත්තරේ බිඳුවයි. ඒ විදිහට අපි නාගෙන් ආදේශ කරලා ගත්තම අන්තිම උත්තරය එනවා 1 බෙදීම වර්ගමූල 2 කියන එක. ඊළඟට තව ගණන් බැලුවොත් ලිමිට් x ආසන්නයි අනන්තය 7යි x ඍණ 1 වෙනි බලය ධන 6යි x ඍණ 2 වෙනි බලය බෙදීම 3යි x ඍණ 1 වෙනි බලය ධන 8යි x ඍණ 2 වෙනි බලය. මේලාද අපි කරන්නේ මේ ඍණ 1 වගේ බලත් එක්ක වැඩ කරද්දී අපිට අමාරු නිසා අපි මේක බෙදීමක් විදිහට ලියා ගන්නවා. මෙතන 7 x ඍණ 1 වෙනි බලය කියන එක අපි ලියන්න පුළුවන් 7 බෙදීම x කියලා. එතන අනිත් පදත් ඒ විදිහටම ලියාගත්තම ඊට පස්සේ අනිත් පදත් ඒ විදිහටම ලියාගත්තම අපිට මෙතෙන්දී ගන්න පුළුවන් පොදු හරයක් x වර්ග කියන එක. එතකොට 7x + 6 කියලා එනවා අපේ ලවය ඇවිල්ලා තියෙන ප්‍රකාශන සුදු කරාම. එතකොට හරය ඇවිල්ලා තියෙනවා 3x + 8 බෙදීම x වර්ග කියන එක. එතකොට මේ x වර්ග කියන එකට x වර්ග කියන එක කපලා ඉවත් කරන්න පුළුවන්. එතකොට අපිට ලවය ලැබෙනවා 7x + 6 හරය ලැබෙනවා 3x + 8 කියන එක. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේකේ විශාලම බලය අපි ඉවතට ගන්න ඕනේ. මොකද මේක අනන්තය සීමාවෙන් තමයි මේක කරන්නේ. දැන් වෙනාගයක් තිබ්බනම් ඒ කියන්නේ x limit x ආසන්නයි 2 වගේ තිබ්බනම් අපි කිලිම ආදේශ ගන්න පුළුවන්. මේකෙදී අපි කරන්න ඕනේ අනන්තය සීමාව නිසා විශාලම බලයෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ x x වලින් බෙදලා අන්තිමට ගත්ත මේකෙදිත් අපිට ලැබෙනවා 7 ධන 6 බෙදීම x බෙදීම 3 ධන 8 බෙදීම x කියන එක. ඊට පස්සේ කරන්නේ අනන්තය ආදේශ කරනවා. එතකොට අපිට උත්තරය ගන්න පුළුවන් 7 බෙදීම 3 කියන එක. තව ගණන් බැලුවොත් ආදේශ භාවිතෙන් අනන්තයේදී සීමාව. මේකෙදි කරන්නේ අපි මේකට ආදේශයක් යොදා ගන්නවා. මේකත් අනන්තය රණන විතරයි අපි කරන්නේ. වෙනත් ගණන් වලත් යොදා ගන්න පුළුවන්. මේ දෙන්දී අපි අනන්ත නමකට අපි ආදේශයක් යොදා ගන්නවා x සමානයි 1 බෙදීම t කියන එක. මේ ආදේශය යොදාගත්තම අවකලනයේදී අනුකලනයේදී වගේ දේවල් වලදී අපි අවකලනය කළා නැත්නම් අනුකලනය කළා අපි අර තවත් පදයක් එකෙන් හොයා ගන්නවා. ඒක ඉස්සර වීඩියෝදී මම කතා කරනවා අවකලනය අනුකලනය ගැන. එතකොට මේකෙදිත් අපි යෝගී විශේෂ දෙයක් කරන්න ඕනේ. x සමානයි 1 බෙදීම t කියන ආදේශය ගත්තොත් අපි කරන්න ඕනේ මේ t කියන එක උත්තර කරගන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් t සමානයි 1 බෙදීම x කියන එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ දීලා තියෙන සීමාව. ඒ කියන්නේ x යන්නේ අනන්තයටනේ. මේ x තියෙන දැනට අනන්තය දාලා බලන්න ඕනේ මේ x අනන්තයට යනකොට t ට මොකද වෙන්නේ කියලා. එතකොට t සමානයි 1 බෙදීම අනන්තය කියනවා. මෙතන අනන්තික දාලා තින්නේ x අනන්ත රණ බව ගානේ දීලා තින්න නිසා දැන් මෙතෙන් දීලා තිබ්බොත් වෙනත් ගානකදී ආදේශ විදියට x දෙකට යනවා කියලා. අපි කරන්න ඕනේ මේ x තැනට දෙක දෙක දාලා බලනවා x දෙකට යද්දී t කොතෙන්ද යන්නේ කියන එක. x දෙකට යද්දී t කොතෙන්ද යන්නේ කියන එක. එතකොට t සමානයි 1 බෙදීම අනන්ත කියලා ආපුවම අපිට ගන්න පුළුවන් t සමානයි 0 කියලා. ඒ කියන්නේ x අනන්තයට යද්දී අපි මේ යොදාගෙන තියෙන ආදේශයට අනුව t යනවා බිඳුවට. x අනන්තයට යද්දී t යන්නේ බිඳුවට. දැන් අපි මේ සීමාව කියන එකත් වෙනස් කරන්න ඕනේ. limit x ආසන්නයි අනන්තය කියලා තිබ්බ එක limit t ආසන්නයි බිඳුව කියලා යොදලා තමයි අපි මේ x සමානයි එකට t කියන එක ආදේශ කරන්නේ.
මේක ආදේශ කරලා සුළු කරලා ගත්තම මං වැඩිපුර කාලය යන බලාපොරොත්තු වෙන මේ ආදේශ කන්නේ වලට අපිට ගන්න පුළුවන් තුන බෙදීම t වර්ග ඍණ දෙක බෙදීම t ධන 7 කියලා එනවා ලවේ. ඒතොර හරේනවා පහ බෙදීම t වර්ග ධන තුන බෙදීම t ධන 1 කියන එක. මේකෙදෙත් පොදු හරයක් අපිට ගන්න පුළුවන්. ඒතොර t වර්ග කියන එක කැපිලා යනවා. ඒතොර අපිට උත්තරය එනවා 3 ඍණ 2 t ධන 7 t වර්ගයේ බෙදීම 5 දන 3යි t දන t වර්ගය කියන එක. මෙතෙන්දී අපිට t බිඳුවට යන්න ඉඳලා t අනන්තයට ගියනම් අපි අර විශාම බලය අරගෙන එක බෙදලා ගන්න ඕනේ. හැබැයි මේක t බිඳුවට යන්න ඉඳලා අපිට මෙතෙන්දී කෙලින්ම බිඳුව ආදේශ කරන්න පුළුවන්. එතකොට එනවා 3 ඍණ බිඳුව දන බිඳුව බෙදීම 5 දන බිඳුව දන බිඳුව කියන එක. මොකද t වලට බිඳුව ආදේශ කරාම 2යි t කියන එක බිඳුවලා යනවා 7යි t වර්ගය කියන එක බිඳුවලා යනවා. එතකොට හරේ තියෙන 3යි t t වර්ගය ඔක්කොම බිඳුව වෙලා යනවා. එතකොට අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් පහෙන් 3යි කියන එක. ඊළඟ බලමු ත්‍රිකෝණමිතික සිතවල සීමාව සැන්ඩ්විච් ප්‍රමේය කියන එක. මේක තමයි ත්‍රිකෝණමිතික සීමා ප්‍රමේය නැත්නම් සැන්ඩ්විච් ප්‍රමේය කියන්නේ ලිමිට් තීටා. තීටා කියන්නේ කෝණයක්. මේක රේඩියන් වලින් මැල තියෙන ඕනේ. තීටා ආසන්නයි බිඳුව වෙන විට සයින් තීටා බෙදීම තීටා සමානයි 1 කියන එක. ඒ කියන්නේ සයින් ඕනේ පදයක්. මෙතන සයින් 2x, සයින් 3x ඕනේ පදයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන පදය මේ කියන්නේ තීටා. ඒ කියන්නේ 2x තිබ්බොත් හරියට තියෙනුනේ 2x ම තමයි. 3x තිබ්බොත් හරියට තියෙනුනේ 3x ම තමයි. එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ 1යි කියලා. මේක සාධනය කරන ක්‍රමයක් තියෙනවා. අපි දැන් බලමු මේ ප්‍රමේය සාධනය කරන විදිය. ඒකට අපි මෙන්න මේ රූපයක් අඳ ගන්න ඕනේ. මේ O කියන්නේ මේ වෘත්තයේ කේන්ද්‍රය. එතකොට O B A කියන්නේ ඍජුකෝණයේ ත්‍රිකෝණයක්. මේක ස්පර්ශ වෙලා තමයි යන්නේ වරන් පේනවා. එතකොට R කියන්නේ වෘත්තයේ අරය. D කියලා කියන්නේ AB පාදයේ දිග. මේකදී අපි යොදා ගන්න කරුණ තමයි කියන්නේ මේක සාධනය කරන යොදා ගන්න දේ තමයි අපි මෙන්න මේ වර්ගඵලය කියන එක අපිට ගන්න පුළුවන්. OAC ත්‍රිකෝණයේ වර්ගඵලය ඔයගොල්ලෝ රූපේ බැලුවොත් පේනවා. OAC ත්‍රිකෝණයේ වර්ගඵලය දෙනවනේ. ඒ ත්‍රිකෝණයේ වර්ගඵලයට වඩා OAC වෘත්ත කේන්ද්‍රය කියන්නේ කේන්ද්‍රීය ඛණ්ඩයේ AOC කියන්නේ කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය විශාලයි ඊටත් වඩා විශාලයි AOB කියන ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේක තමයි අපි මේ ත්‍රිකෝණමික සීමා ප්‍රමේය සාධනයට යොදා ගන්න කරුණ වෙන්නේ. මේ රූපෙත් ඔයගොල්ලෝ මතක තියාගන්න මේක සාධනය කරනනම් එනවා අඩුයි. ඊට පස්සේ අපි තව එකක් මේකෙදි දැනගන්න ඕනේ. tan θ සමාන අපිට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ AOB ත්‍රිකෝණය බලලා තමයි මේ tan θ කියන එක ලියලා තින්නේ d බෙදීම r කියලා. එතකොට d සමානයි r tan θ කියලාත් ගන්න පුළුවන්. අපි මේ ඊයේ දාගත්තු සම්බන්ධයට අනුව අපි මේවයේ වර්ගඵල දැන් ලියන්න දන්නවා. අපි ලියන්න ඉස්සෙල්ම OAC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එක ඒක ගන්න පුළුවන් භාගයයි r ගුණ කිරීම r sin θ කියන එක. මොකද ආධාරකයේ ගුණ කිරීම ලම්බුස. එතකොට ඔයගොල්ලෝ දන්නවා කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය ගන්න පුළුවන් a සමානයි භාගයයි r වර්ග θ කියන එක සමීකරණයක් තියෙනවා. අන්න ඒක දාලා ගත්තම භාගයයි r වර්ග θ කියන එක දාන්න පුළුවන්. එතකොට OAB ත්‍රිකෝණයේ වර්ගඵල ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් තියෙන්නේ ඒක භාගයයි r d කියන විදිහට අපි උත්තරයක් ඉස්සෙල්ල හොයාගත්තා r tan θ. ඒ d කියන එක අපි r වලින් හොයාගත්තේ මේ භාගයයි r වර්ග කියන එක කපලා දාන්න පුළුවන් හැම පදයකම අසමානතාව තිබ්බට එම පොදු සාධකයක් තියෙනවා නම් ඒක අපිට ඉවත් කරන්න පුළුවන්. එතකොට අපිට එනවා sin θ ට වඩා විශාලයි θ, ඊට වඩා විශාලයි tan θ කියන එක. ඊළඟට අපි මේ ගත්ත ප්‍රකාශනය හැම පදෙම sin θ වලින් බෙදෙනවා. එතකොට අපිට එනවා 1ට වඩා විශාලයි θ බෙදීම sin θ, ඊට පස්සේ tan θ sin θ වලින් බෙදුවම එන්නේ 1ට cos θ කියන එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ පරස්පරය ගන්නවා. ඒ කියන්නේ උඩයට මාරු ගන්නවා. ඒ උඩයට මාරු කරද්දී අපිට නිකම් මාරු ගන්න බෑ. මේ අසමානතා ලකුණත් වෙනස් වෙනවා. එතකොට ඒ අසමානතා ලකුණ පැත්ත මාරු වෙනවා. එතකොට අපිට යනවා 1ට වඩා ගුඩයි sin θ බෙදීම θ, ඊටත් වඩා ගුඩයි cos θ කියන එක. ඊට පස්සේ අපි කරන්නේ මේ පද තුනටම ලිමිට් θ ආසන්නයි බිඳුව කියන එක යොදනවා. අපිට මෙමය උත්තර ලැබෙන්නේ ලිමිට් θ ආසන්නයි බිඳුව 1 කියන එක වැඩ නැහැ. ඒක එකම තමයි. එතකොට මැදපදේ කියන්නේ අර අපිට ඕනි බද කියන්නේ අපේ ත්‍රිකෝණමිතික සීමා ප්‍රමේය කියන එක තමයි මැද තියෙන්නේ. ඒකේ විදිහම තියාගන්නවා. ඊට පස්සේ ලිමිට් θ ආසන්නයි බිඳුවයි බිඳුව වෙනට cos θ වලගේ එන්නේ 1යි. θ වලට බිඳුව ආදේශ කරාම ඒ කියන්නේ cos බිඳුව කියන එක 1යි. එතකොට අපිට මෙතෙන්දී වැදගත් ප්‍රකාශනයක් ඇවිල්ලා තිනවා. ලිමිට් θ ආසන්නයි බිඳුව sin θ බෙදීම θ කියන එක එකට වඩා විශාල වෙන්නත් ඕනි, එකට වඩා කුඩා වෙන්නත් ඕනි. එතකොට අපිට ගන්න තියෙන එකම එක උත්තරයයි ඒ තමයි ලිමිට් θ ආසන්න බිඳුව වෙන විට sin θ බෙදීම θ සමානයි 1 කියන එක. මේක තමයි අපි ත්‍රිකෝණමිතික සීමා ප්‍රමේය නැත්නම් සැන්ඩ්විච් ප්‍රමේය කියලා හඳුන්වන්නේ. අපි බලමු දැන් මේකෙන් ගණන් හදන්න.
පළවෙනි ගාන දීලා තියෙනවා limit x ආසන්න බිංදුව වෙනට sin 2x බෙදීම x කියන එක. මම ඉස්සර කලින් කිව්වා උඩ තියෙන ඒ කියන්නේ අර සූත්‍ර අනුව ගත්තොත් θ බදීම තමයි හරිය තියෙන්නේ කියලා. උඩ තියෙන 2x යට තියෙන x කියන එක. අපි දැන් මේක නිකම්ම සුළු කරන්න බෑ. තව දෙයක් තියෙනවා මේ ත්‍රිකෝණමිතික ශීතවල සීමාවෙන් ගණන් හදද්දී මේ x කියන එක අනිවාර්යයෙන් බිංදුව කරා යා යුතුමයි. ඒක අනිවාර්යයෙන් වෙනකකට යන්න බෑ. බිංදුව විය යුතුමයි මේ සැන්ඩ්විච් ප්‍රමේය යොදන්න නම්. අන්න ඒක මතක තියාගන්න. දැන් යන් ඉස්සර කරුණට අර උඩ තියෙන 2x කියන එක අපි යටගෙන 2x වලත් හදා ගන්න ඕනි. එතකොට අපි කරන්නේ මේ යටට 2 ඉලක්කම ගුණ කිරීම දාලා ඒ ගුණ කිරීම දාපු 2 ඉවත් කරන්න ලවයට 2ක් දානවා. ඒ කියන්නේ ඉහළයි පහළයි දෙකෙන්ම දෙකම දෙකෙන් ගුණ කරනවා කියන එක. එතකොට අපිට මේ sin 2x බෙදීම 2x කියන එක ගන්න පුළුවන් අපි දැන් සැන්ඩ්විච් ප්‍රමේයට අනුව ඒක 1යි කියලා ගන්න පුළුවන්. එතකොට 2 ගුණ කිරීම වෙනම තියෙනවා. එතකොට අවසාන උත්තරය ගන්න පුළුවන් 2යි කියන එක. එතකොට මේ ගණන් හදද්දි වැදගත් දේ තමයි හරේ ත්‍රිකෝණමිතික ත්‍රිත්වයේ ඉගෙන සයින් පදවල තියෙන පදේම හරේ තියෙන්නත් ඕනි. ඒ වගේම මේ ලිමිට් වලදී x ඒ කියන දීලා තියෙන පදේ බිංදුවටම යන්න ඕනි. අන්න එක මතක තියාගන්න. අපි මේකෙන් තවත් වෙනස් ගණන් කීපයක් හදමු. ඊළඟ ගාන තියෙනවා ලිමිට් x ආසන්නයි බිංදුව වෙන විට tan x බෙදීම x කියන එක. මේ විදිහට අපි sin x බෙදීම අර දීලා තියෙන x ඒ විදිහට ලියා ගන්නවා. එකකට cos x කියන එක වෙනම ලියා ගන්නවා. එතකොට sin x බෙදීම x කියන එක දැන් අපිට ගන්න පුළුවන් 1යි කියලා. එතකොට එකකට cos බිංදුව x ට බිංදුව ආදේශ කර බලන cos වල sin වල බිංදුව ආදේශ කරන්න නැහැ. මොකද ඒකට අපිට උත්තරයක් ගන්න පුළුවන් 1යි කියලා. ඊට පස්සේ cos වල බිංදුවට cos x ට බිංදුව ආදේශ කරලා බලපුවාම ඒකත් එන්නේ 1යි කියලා. එතකොට උත්තරය එනවා ඒකත් 1යි කියලා. තව ගාන බැලුවොත් limit x ආසන්න බිංදුව වෙනුවට sin වර්ග 2x බෙදීම 3x වර්ග කියන එක. ඔයගොල්ලෝ දන්නවා මේ sin වර්ග 2x කියන්නේ sin 2x වල දෙවෙනි බලය කියන එක තමයි එහෙම ලියන්නේ අපි. අපිට ඒක මේ ප්‍රමේයට අනුව හදා ගන්න ඕනේ. ඉතින් අපි බලය කියන එක වෙනම පිටතින් දානවා. sin 2x බෙදීම 2x වර්ගය කියන එකක් දානවා. මොකද අතන හරියේ x වර්ගයක් තියෙනවා. ඒකෙන්ද අපිට ප්‍රශ්නයක් නැහැ ඒක. එතකොට අපි යටට වැඩිපුර එතකොට 2x කියනකොට වැඩිපුර 4ක් දාලා තියෙනවානේ. හරියට දාපු 4 ඉවත් කරන්න අපි ලවයට 4 දානවා. අර තිබ්බ 3 එහෙම්මම හරේ තියෙනවා. එතකොට sin 2x බෙදීම 2x වල වර්ගය කියන එක එන්නේ 1 වර්ගය කියන එක. අපි ඒක ඒ විදිහටම තියෙනවා. 4 බෙදීම 3 කියන එක පිටින් දින්නේ ඒක ඒ විදිහටම තියෙනවා. එතකොට උත්තරය වෙනවා 4 බෙදීම 3යි කියලා. ඊළඟ බලමු limit x ආසන්නයි a x වල n බල n වෙනි බලය ඍණ a වල n වෙනි බලය බෙදීම x ඍණ a සමානයි n a n ඍණ එක භාවිතයෙන් සීමාව කියන එක. මේ ගණන් හදද්දිත් වැදගත් වෙන කරුණු කීපයක් තියෙනවා. ඒව තමයි සීමාවේ මුලපදය ගැටලුවේ හරේ හා ලවේ මුල්පදයට සමාන විය යුතුයි. සීමාවේ දෙවන පදය ගැටලුවේ හරේ හා ලවේ දෙවන පදයට සමාන විය යුතුයි කියන එක. ඒ කියන්නේ පළවෙනි පදය ගානෙත් පළවෙනි පදයකට සමාන වෙන්න ඕනේ. දෙවෙනි පදය ගානෙත් දෙවෙනි පදය දෙකටම සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි හරේ සහ ලවේ මැද ලකුණු ඍණ විය යුතුමයි. ඕගලන් පේනවා මේ දිල දින සූත්‍රෙත් හරේ ලවෙත් ලකුණ ඍණ වෙන්න ඕනේ. ඒ වගේම හරයට බල තිබෙන නොහැක එම් බල තිබ්බට හදන්න පුළුවන් එක. හැබැයි තව මේ ගණන් හදනකොට තේරෙයි කොහොමද හදාගන්නේ කියලා. අපි මේකෙන් ගණන් ටිකක් හද බලමු. බලන ගාලේ තියෙනවා limit x ආසන්නයි 5 වන විට x වල 7 වෙනි බලය ඍණ 5 7 වෙනි බලය බෙදීම x ඍණ 5 කියන එක. එතකොට අපි මුලින් බලනවානේ මේ ගණන් හදන්න පුළුවන්ද අපිට කියලා. එතකොට පළවෙනි පද දෙක තියෙන දෙකම x එක හරි දෙවෙනි පද දෙක තියෙන්නේ 5 කියන එක එකත් හරි මැද ලකුණු තියෙන ඍණ එකත් හරි. එතකොට හරේ බල නැහැ එකත් හරි. එතකොට අපිට කෙලින්ම මේ සූත්‍රය දන්න පුළුවන් n a n ඍණ 1 කියන එක. මේ n කියලා කියන්නේ අපිට දීලා තියෙන බලය. ඒ කියන්නේ මෙතන කියන 7 වෙනි බලය. එතකොට a කියලා කියන්නේ මේ මැද දෙවෙනියට දීලා තියෙන පදේ. ඒ කියන්නේ 5 කියන එක. n ඍණ 1 කියන්නේ බලෙන් එකක් අඩු කරපුවාම. අපිට මේක කෙලින්ම උත්තර ලියන්න තියෙන්නේ n a n ඍණ 1ට දාලා. එතකොට n කියන්නේ 7, a කියන්නේ 5, n ඍණ 1 කියන්නේ 7 ඍණ 1 6 කියන එක. එතකොට අපිට අන්තිම උත්තරය ගන්න බුලා 7 ගුණ කිරීම 5 6 වෙනි බලය කියන එක. තව ගණන් බැලුවොත් x ඝනය ධන 125 බෙදීම x ධන 5 කියන එක. දැන් ඔයාලට මෙතෙන් ප්‍රශ්නයක් එනවා. මෙතන මැද ඍණ ලකුණු නැහැ කියලා. ඒ වගේම උඩ ඒ දෙවෙනි පදේ නැහැ කියලාත් ඔයාලට ප්‍රශ්නයක් එන්න බුලන්. අපි ඉන්නවට අපිට ඒක හදා ගන්න බුලන්. අපි ඒක හදාගන්නේ x ඝනය කියන හැම ලියනවා. මේ ඍණ කියන එක අපිට ඍණ ඍණින් ගුණ කරාම ධන නෙන්නේ. එතකොට අපි ඍණ එක වෙනම ලියා ගන්නවා. එතකොට යටත් හරේත් x ඍණ 6 ඍණ 5 කියලා වෙනම ලියනවා. එතකොට මේ ඍණ ඍණෙන් ගුණ කරාම ධන එනවා. එතකොට ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට දැන් මේක අපේ සූත්‍රෙ විදිහට හදාගන්න පුළුවන්. x ඝනය ඍණ 5 3 වෙනි බලය තමයි
ඍණ 125 කියලා කියන්නේ මේ ගණේ හැටියට. එතකොට ඍණ භාගයකට ඒ විදිහම තියෙනවා. දැන් අවිල තියෙන අපිට සූත්‍රය අනුව ගණන හදන්න පුළුවන්. පළවෙනි පදයේ දෙකම තියෙන x වලින්. එතකොට දෙවෙනි පදයේ දෙක තියෙන ඍණ පහෙන් මැද ලකුණත් ඍණ. එතකොට දැන් අපිට මේ ගණන හදන්න පුළුවන්. මේකෙදිත් අපි n a n ඍණ 1 කියන එක දාන්න විතරයි තියෙන්නේ. එතකොට n කියන්නේ 3. මෙතන a කියන්නේ ඍණ 5 කියන එක. n ඍණ 1 3 එකක් අඩු කරන්න ඕනේ. එතකොට 2යි. එතකොට අවසාන උත්තරය ගන්න බලන් ඍණ 5 වර්ගය 25යි. 25 ව 3 75 කියලා. තව ගණන බැලුවොත් limit x + 5 ආසන්නයි 2 වෙන විට x + 5 ගණයේ ඍණ 2 ගණයේ බෙදීම x + 3 කියන එක. මෙන්න මේකද අපි කරන්නේ. මේ ගණන් අපි දැන් හදන්න බෑ කියලා වань තේරෙනවා. එතකොට අපි ඒක හදන්න පුළුවන් ඉතින් වෙනස් කරගන්න ඕනේ. මේ විදිහට වෙනස් කරගන්නවා. x + 5 ගණයේ ඍණ 2 ගණයේ විදිහම තියෙනවා. x + 3 කියන එක අපි ලියන්න බුලන් x + 5 ඍණ 2 කියලා. එතකොට අපිට ඒක සමීකරණයට අනුව ලැබෙනවානේ. ඊට පස්සේ අපි කරන්නේ මේකත් n a n ඍණ 1 අනුවට දානවා. එතකොට මේකේ පළවෙනි පදය තමයි x + 5 කියන එක. දෙවෙනි පදේ තමයි 2 කියන එක. මැද ඍණ ලකුණ තින්නේ. එතකොට මේ ගණන් අපිට හදන්න පුළුවන්. n a n ඍණ 1 වෙනි බලය කියන එක දානවා. n කියන්නේ 3. a කියන්නේ මෙතන a කියන්නේ x + 5ම කියන එක. එතකොට x + 5 යන්නේ 2කටනේ. x + 5 උත්තරේ තමයි 2 කියන්නේ. 2 ඒකේ n ඍණ 1 කියන්නේ 3 එකක් අඩු කරාම 2යි. එතකොට අපිට අවසාන උත්තරය ලැබෙනවා 12යි කියලා. තව ගණන් බැලුවොත් x වල 10 වෙනි බලය ඍණ 1024 බෙදීම x වර්ග ඍණ 4 කියන එක. දැන් මේකෙදිත් ඔගොල්ලෝ දන්නවා 2ේ 10 වෙනි බලය තමයි 1024 කියන්නේ. එතකොට 2ේ 2 වෙනි බලය තමයි 4 කියලා කියන්නේ. එතකොට මෙතෙන් එන ප්‍රශ්නේ තමයි ඒව හරියට තිබ්බට මෙතන හරේ බලයක් තියෙනවා කියන එක. ඒ වෙලාවේ අපි කරන්න ඕනි ඒක වෙනම ගණක විතර හදාගන්නවා. x වල 10 වෙනි බලය ඍණ 2ේ 10 වෙනි බලය බෙදීම x ඍණ 2නේ අපිට ඕනි. ඒ පළවෙනි කොටස හදන්න ax ඍණ 2 කියන එක එහෙම දාගෙන ඒක නැති වෙන්න අපි මේක හොඳට තේරුම් ගන්න. x වල 10 වෙනි බලය ඍණ 2ේ 10 වෙනි බලය මේ විදිහෙම තියෙනවා. වැඩිපුර x ඍණ 2 කියන එකක් අපි අතින් දාලා තියෙනවා යටට. ඒ x ඍණ 2 වැඩිපුර දාපු හින්දා ඒක අයින් කරගන්න ඕන හින්දා ඒක බෙදීමක් විදිහට තමයි ඔය ඊළඟ පියරදී දාලා තින්නේ. ඊළඟ ගුණකෙම දාලා තින්නේ. එතකොට අර x වර්ග ඍණ 4 කියන එක තමයි x වර්ග ඍණ 2ේ වර්ග කියන එකේ දිනු දීලා තින්නේ. ඒක බෙදෙනවා අර වැඩිපුර දාපු x ඍණ 2 කියන එකෙන්. එතකොට අපිට අර මේ සූත්‍රයට අනුව හදන්න පුළුවන් ගණන් දෙකක් හදන්න පුළුවන් මේ එක ගණන ඇතුලේ. එතකොට පළවෙනි ගණන, ඒ කියන්නේ x වල 10 වෙනි බලය ඍණ 2ේ 10 වෙනි බලය බෙදීම x ඍණ 2 කියන එක අපි උත්තර ගන්නවා n a n ඍණ 1 දාලා. එතකොට n කියන්නේ 10යි, a කියන්නේ 2යි, n ඍණ 1 කියන්නේ 10 ඍණ 1 9 කියන එක. ඊට පස්සේ යට තියෙන අනිත් එක, ඒ කියන්නේ x වර්ග ඍණ 2ේ වර්ග බෙදීම x ඍණ 2 කියන එක, ඒකේ n කියන්නේ 2යි, a කියන්නේ 2යි, n ඍණ 1 කියන්නේ 2කින් එකක් අඩු කරාම ඒත් 1යි. ඊට පස්සේ අපි මේක සූල කරලා ගත්තම අපිට ලැබෙනවා 10 ගුණ කිරීම 2ේ 7 වෙනි බලය කියලා. එතකොට එක ගාන තුලම මේ සූත්‍රය අපිට දෙපාරක් භාවිත කරන්න සිද්ධ වුණා. අන්න එක තමයි මේ ගණිතය වෙලා තින්නේ. ඉතින් අද අපි කතා කරේ සීමාව කියන එක. ඊළඟට අපි කතා කරන්නේ අවකලනය කියන එක. ඒ වීඩියෝ එකත් අපිත් එකතු වෙන්න. ඒ වගේම අපිව තාම subscribe කරන්න නැත්නම් අපි subscribe කරන්න කියලා ඉල්ලා දෙනවා. ඒ වගේම අපේ Telegram channel එකට තුලා ඔයාලට පුළුවන් අපි දාන ප්‍රශ්න උත්තර ඒවත් එකත් එකතු වෙන්න.